මහපොළ ශිෂ්‍යත්ව ලබාදීමේ ප්‍රමාදයක් ඇති වෙලා තිබෙනවා විශ්වවිද්‍යාල සිසු දූ දරුවන්ට. ඒ වගේම 43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ගේ විවාහ ප්‍රශ්නේ අවදද මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියන එකත් මම මේ අවස්ථාවේ අහන්න කැමතියි. මෙවර මහපොළ ශිෂ්‍යත්ව දාරින්ගේ 15,000ක පමණ ගෙවීම් පිළිබඳව ප්‍රමාදයක් තිබුණා. ඒ කටයුතු දැන් කරගෙන යනවා. ලක්ෂ 43ක් නැහැ රජයේ පාසල්වල. රජයේ පාසල්වල ලක්ෂ 41යි. ඔහුගේ කාලාන්තරයේ තිස්සෙම කවදාවත් ලක්ෂ 41කටම විවාහරයක් දීලා නැහැ. රජයේ මගින් බිලියන 19.1ක් වෙන් කළ මෙවර අයවැයෙන් ලක්ෂ 11කට ලබා දෙන්නේ. 41 ලක්ෂයටම දුන්නේ නැහැ කවදාවත්. දුන්නා. බොහොම පැහැදිලිව දුන්නා. අපි මෙහෙ පාසල් ගියානේ. අපි ලංකාවේ පාසල් ගියපුවා. මම ඔබතුමාට වගකීමෙන් කියනවා. අපේ කාලේ 43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට නිල ඇඳුමයි දිවාහාරයයි දෙකම බෙහෙදයක් නැතුව ලබා දුන්නා. 1993 රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා නිල ඇඳුමයි දිවාහාරයයි ක්‍රියාත්මක කරා. ලබා දුන්නා. ඔබතුමා හෙට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න. හෙට ඉදිරිපත් කරන වෙලා නැහැ. මම ඊළඟ සැසියේදී සම්පූර්ණ වාර්තාව දෙන්නම්. ඔබතුමාට කොයි කාලෙද ඕනේ? දිවාහාරය ලබා දුන්නු වසරවල ඔබතුමා පාසල් නොයන්න පුළුවන්. මේ කතානායකතුමා දන්නව හොඳට. 94 බිහි වුණු රජය ඒක නතර කරා. මම ඔබතුමාත් එක්කම තර්ක කරනවා කිලින්ම. අමනාපෙන්න එපා. මම ඕනනම් ඔට්ටුවකුත් අල්ලන්න. අනිවාර්යෙන්ම මේ රටේ 43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට නිල ඇඳුමයි දිවාහාරයයි දෙකම ලබා දුන්නා. හොයලා බලන්න දිවාහාරය දුන්නද කියලා. නමුත් නිල ඇඳුම් එදා සිට අද දක්වා දිගටම දෙනවා. දෙකම ලබා දුන්නා. ඔබතුමා අඩු ගානේ හිතන්නේ නැද්ද මේ සමස්ත දරු පරපුරටම පෝෂදායි ආහාර වේලක් ලබා දීමේ වැදගත්කම? දන්න ඕනේ නැහැ. ඒක අපි දන්නවා. දන්නවනම් ඒ කරන්නේ නැත්තේ. කරන්න ඉතින් මුදල් තියෙන්න එපානේ. සභාව කල් තබන අවස්ථාව ඉදිරිපත් කරන යෝජනාව අපේ ව්‍යාපාරවලින් 80%ක් පමණ මේ MSME ව්‍යාපාර. දලදේශ නිෂ්පාදනයෙන් මහ බැංකුව සහ කර්මාන්ත අමාත්‍යාංශය කියන විදිහට 52%ක විතර දායකත්වයක් ලැබෙන්නේ මේ කුඩා හා මධ්‍යම ව්‍යාපාර MSME හරහා. රැකියාවලින් 45%ක්ම MSME ආයතන හරහා තමයි නිර්මාණය වෙන්නේ. ආයතන වැහෙනවා, රැකියා නැති වෙනවා, ව්‍යවසායකයෝ බංකොලොත් වෙනවා, සමහරුන්ගේ ජීවිත පවා නැති වෙලා තියෙනවා. ඔවුන් දිගින් දිගටම ආයාචනා කරනවා. හරි, රජයට කියනවා කරුණාකරලා මේකට උදව් කරන්න. ආර්ථිකය කඩා වැටෙනකොට මොන්ගේ ප්‍රශ්න උග්‍ර වුණා. කෙටි කාලීන පැලැස්සර විසඳුම හරි ගියේ නැහැ. දැන් වෙනකොට ඔවුන්ගේ ප්‍රශ්නවලට ආණ්ඩුව මූණ දෙන්න සූදානම් නැති පාටක් තමයි තියෙන්නේ. රජයේ සමග මේ සම්බන්ධයෙන් මම කිව්වා වාගේ විපක්ෂය ඕනෑම අවස්ථාවක ගරු ඇමතුවා. ඕනෑම අවස්ථාවක අපි සූදානම් ඔබ සමග වාඩි වෙලා මේ ප්‍රශ්න විසඳුමක් හොය. ණය ලබා ගැනීමට බැංකුවට ඉදිරිපත් කරපු දේපළ අපකර පරාටේ ක්‍රියාත්මක කිරීම හරහා විකුණලා දානවා. You have to empathize with them. අපි කියන ඔවුන්ගේ සපතු දෙකටත් යන්න. මේ දේපල සමහර බැංකුවල රහසිගත සාකච්ඡා හරහා අදිසිහස්ත ක්‍රියාත්මක වෙලා අඩු මිලකට වෙන්දේසි වෙනවා කියලත් කියනවා. 2023 ජනවාරි ඉඳලා අප්‍රේල් කාලය තුල විතර මේ දේපොළ 400කට වඩා ගැසට් කරලා අත්පත් කරගෙන තියෙනවා. අපි දැක්ක මේ ළඟදි කෝප් එකේ වාර්තා වෙලා තිබුණා රුපියල් බිලියන ගණන් ණය අරගෙන නොගෙපු කට්ටිය දේශපාලනඥයෝ බිලියන ගණන්. ඒ කට්ටියට මුකුත් වෙන්නේ නැහැ. ඒ කට්ටිය හොඳින් ඉන්නවා. හැබැයි මේ අසරණ MSME කට්ටිය තමයි දහදුක් විඳින්නේ. හදවතට එකඟව කියන්න කරු කතානායකතුමනි, SME පුද්ගලයෙක් බැංකුවකට ගිහිල්ලා ණයක් ගන්න උත්සාහ කරොත් ඒ ණය දෙනවද කියලා දේපොළ අපයන් නැතුව දෙන්නේ නැහැ. තාවකාලිකව මේ පරාටේ නීතිය රටේ ආර්ථික තත්ත්වය ගැන හිතලා බලලා තාවකාලිකව අත්හිටවලා පරාටේ නීතිය යුගයට ඔබින ආකාරයට නවීකරණය කරන්නට සංශෝධනය කරන්නට අවධානය යොමු වෙන්නට ඕන. ඒ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුණු බොහෝ දෙනෙකුගේ ප්‍රශ්නය ඒ ඉහළ බැංකු පොලිය ඒ පොලිය අඩු කිරීමක් සහ ණය කපා හැරීමකට යොමු විය යුතුයි කියන එක අපි යෝජනා කරනවා. කුඩා සහ මධ්‍යම ප්‍රමාණ ඉන්ඩස්ට්‍රියලිස් මුණ දෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ලෝන් එකක් ගවා ගන්න බැරි වීම. ආර්ථික ප්‍රශ්න කාට දන්නවනේ? බ්‍රික මොරටෝරියම් කියලා විශ්වවිද්‍යාල ලබා දෙන්න. මේ මෑත ඇතිවෙච්ච ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා. ඒ ලක්ෂ සංඛ්‍යාත පිරිසට සහන සැලසීම අප රටේ අප රජයේ පූර්ණ වගකීමකට අපි පිළිගන්නවා. කුඩා කර්මාන්ත සහ කර්මාන්ත අංශයේ දියුණුව වෙනුවෙන් කරන්න අවශ්‍ය කටයුතු සියල්ලම ඉදිරි කාලය තුලදී අපි කරන්න රජයක් හැට උපරිම කැපවීමෙන් කටයුතු කරනවා කියන කාර්යය මම මේ අවස්ථාවේදී සඳහන් කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.